පසුගිය කොරෝනා කාලය තුල අපි ගෙවල්වල හිර වෙලා හිටියා. ඉතින් මට මතකයි සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම මට කතා කරලා කියනවා අහනවා නේ පාස්ට් කවදද අපිට එකතු වෙන්න පුළුවන් කවදද අපිට සහභාගීත්වයට එන්න පුළුවන් කියලා. මට මතක් වුණා මේ ආරෝහණ ගීතයක තවත් කොටසක් අද ඔබත් එක්ක බෙදා ගන්න. ගීතාවලිය 122 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය මෙහෙම කියනවා. දෙව්මැදුරට යමු යයි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියමි කියලා. දැන් අතනම අපි දකිනවා යුදෙවරුන්ගේ ඒ වන්දනා ගමනේදී ඒගොල්ලන්ගේ අවධානයට යොමු වෙලා තිබුණේ ජෙරුසලම. ඒ මාලිකාව. ඒක ගැන ඒගොල්ලෝ හරි සතුටු වුණා. ඒකට ඇතුල් වෙන්න, ඒක භුක්ති විඳින්න, ඒක දකින්න, එතන ඇතුලේ සිද්ධ වෙන දේවල් වලට සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට හරි උනන්දුවක් තිබුණා. ඒකෙදි ඒගොල්ලෝ ගිහිලා දෙවියන් වහන්සේට විවිධාකාර විදිහේ පුද පූජාවල් ඔප්පු කෙරුවා. ඒ තුලින් නමස්කාර කරන්න ඒගොල්ලෝ ඒක පාවිච්චි කෙරුවා. ඒක ඇත්තටම ඒ කාලේ හිටියා වූ ඊශ්‍රායලිතයන්ගේ නැත්නම් යුදෙවරුන්ගේ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වුණා දේවමාලිගාව. හැබැයි යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ අපේ පව් වෙනුවෙන් පව්කරුවන් උදෙසා ඒ හැම අවශ්‍ය කාරණයක්ම ඉෂ්ට කෙරුවා උන්වහන්සේ කුරුසයේ පූජා වීම තුළින්. ඉතින් අපේ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වෙන්නේ ජෙරුසලම නෙමේ, දේවමාලිගාව නෙමේ. තවදුරටත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව අදහන්නාව මනුස්සය හැටියට අද දවසේ අපි විශ්වාස කරනවා අපිට වෙන කෙනෙක් නැහැ අපි වෙනුවෙන් පූජාවක් කරන්න, අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න. අපිට දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුළ මේ සියල්ල උන්වහන්සේ උත්තම පූජකයානෝ හැටියට අපිට හෙබ්‍රෙව් 4 පරිච්ඡේදයේ 14 වගන්තිය කියනවා වගේ උත්තම පූජකයානෝ හැටියට අපේ සියලු අවශ්‍යතාවයන් උන්වහන්සේ සදාකාල ජීවනය උදෙසා සියලු අවශ්‍යතාවයන් උන්වහන්සේ ඉෂ්ට කරලා දුන්නා. ඉතින් ඒක නිසා මෙතනදී බලන්න අපි දේවමාලිගාවට යනවා කියලා කියන්නේ අපේ දේව සභාවට අපි එනවා. අපි දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන ආත්මික එඳේරෙක් ඇති, එඳේරුන් නැති, ඒගොල්ලන් දුන්නු පණිවිඩවලට අපි අහුම්කන් දෙනවා. අපි දෙවියන් වහන්සේට එතන ප්‍රශංසා කරනවා. අපි ප්‍රේමයට ඒගොල්ලන් මිනිසුන්ව පොළඹවනවා. අපි යහපත් ක්‍රියාවල් වලට මිනිසුන්ව පොළඹවනවා. මේ සහභාගීකමට අපි යන්න ඕනේ අන්න ඒ හේතුන් නිසායි. ප්‍රේමයටත් ප්‍රේමයටත් යහපත් ක්‍රියාවලට මිනිසුන්ව පොළඹවන්න. ඒක තමයි බයිබලීය විශ්වාස කරන බයිබලීය ඇදහිලිවන්තයෙකුගේ ක්‍රියාදාමය. දැන් ඇදහිලිවන්තීන් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මේ ගමනේ යනකොට වදන්නද මාලිගාව ඇත්තටම මගේ වගේ ජීවිතයයි. අපි ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරමු. ඒක පවිත්‍රව තියාගන්න දෙවිඳුන් වැඩවාසය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ මගේ ජීවිතේ. ඒ නිසා මේ අපේ ජීවිතය නැමැති දේව මාලිගාව දෙවිඳුන් වැඩවාසය කරන පාපයෙන් පිටස්තරව පවිත්‍රව තබා ගන්න යුතුකම අපිට දීලා තියෙනවා දෙවියන් වහන්සේ. දෙවියන්සගේ ආත්මයන් අනන්සේ දුක් දෙන්නේ නැතුව, උන්වහන්සේගේ ආත්මයන් වහන්සේව නිමන්නේ නැතුව අපේ ජීවිතය තුළ උන්වහන්සේට ගෞරවය දක්වන ජීවිතයක් ගත කිරීම උන්වහන්සේගේ බලාපොරොත්තුවයි. ඉතින් ඒ වගකීම ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ කරුණාව දානය කරන සේක්වා. යහපත් හෙද්ද සාක්ෂියක් එක්ක හැම දවසේදීම දේව වචනයට අනුව යහපත් හෙද්ද සාක්ෂියක් එක්ක ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ඔබටත් මටත් කරුණාව දෙන සේක්වා. ඔබට ජේසු පිහිටයි මගේ සහෝදරය සහෝදරිය. සුබ දවසක්.